සද්ධර්මශ්‍යරාවක සැදහැවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙලා ඉන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගන දේශනා කොට වදාළ පරම ගම්මීර වූ ශ්‍රීසත් ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්මගෞරවය පෙරදරි කරගන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වුන මෙලොව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයකින් සැනසෙන්ලත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන්, සැප සහිත ප්‍රතිපදාවකින් එතාම ඉක්මං බවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතරවීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ්‍රවනානි සංසයත් තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදුකරගත්ත සියලුම කුසල ධරමයන්ගේ ආනිසංසත් සියරු දෙනාටම හේතුවේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතුන අද ධර්ම දේශනාවේ මාතෘකා වැහැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අපේ භාගිතුන් වහසේ දේශනා කොට වදාළ අපේ පිටකේට අයත් තවත් සුවිශේෂී සූත්‍ර දේශනාවක් වෙන මහා මංගල සූත්‍රදේශනාව පළවෙනි ගාථ රථනය මුල්කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න මේ මහා මංගල සූත්‍රද අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඇයි කවුරුම් උදෙසාද කවුරු නිසාද දෙවියන් විසින් බුදුරජාණන් වහන්ස ැඟට ඇවිල් අහනවා ස්වාමීනි භාගිතුන් වහන්ස මේ ලෝකයේ මංගල කාරණ කියන්නේ මොනවටද කියලා. මො මිනිස්සු අතර මෙන්න මේ මේ දේවල් තමයි මංගල කාරණ කියලා මිනිස්සු අතර මතයක් තිබුණ දෙවියන් අතරත් විවිධ මත තිබුණ එ එනිසා තමයි ඇවිල්ල භාගිතුන් නොහන්සකෙන් අහන්නේ මොනොවද මේ ලෝක මංගල කාරණ ආ එහෙම ප්‍රශ්න කළාට පස්සේ අපේ බුදුරජාණන් වහන්සේ මංගල කාරණ අත්තිස් අටක් සහිතව මේ උතුම් මංගල සූත්‍රයේ දේශනා කොට වදාළ ඒ දේශනාකොට වදාල කාරණතිස් අටට වඩා උසස් තවත් වෙන එකම උතුම් කාරණාවක් වත් මේ ලෝකෙ නෑ පින්නතුනිි. ලෝකයේ තියන උසස්ම මංගල්ලයන් තිස් අට තමයි ඒ දේශනා කරලා තියන්නේ එතකොට පින්නතුනි එදා මිනිස්සු ළඟ මංගලක ලක්‍ෂණ මංගල කරුණු හැටියට කාරණත්තුනක් තිබුණා නොයෙක් මත දැරුව ඒ අතර දිට්ට මංගලික සුතමංගලික මොත මංගලික කල කාරණත්තුනක් ප්‍රධාන වුණා මේ කාරණත්ුණ එදා මිනිස්සු අතර තිබුණ වගේම මෙදා මිනිස්සු අතරත් තියෙනවා මෙදත් අපි ඔය ගැන කතා කරනවා නමුත් අපි තාමත් ඒ මත ගරු කරනව නම් අපි කොයි තරන් අවාසනාවන්ත තැනකද ඉන්න කියන කාරණාව මනාව පැහැදිලි කරලා තියෙනවා කාටද දිට්ට මංගලික කියල කියන්නේ දකින දේවල් වලින් මංගල අවමංගල බදතීරණය කරනවා මේ දේ දැක්ක හම හොඳයි මේ දේවල් දකින එක හොඳ නෑ එම මතයක් සමාජි තියෙනවා දත් අපි කියමු කෙනෙක් ගමනක් යන් එලියට බහිනවා නිවසන් එලියට එනකොට නිවස ඉදිරෙන් එමතන් මහපාරි මුලින්ම තමන්ට මුණගහෙන කෙනා ඒ කෙනාට අනුව අපි තීරණය කරනවා අද ගමන සාර්ථක දසාර්ථකද කියලා සහර කෙනෙක් දැක්කහම අපි කියනවනි අදන මේ ගමනය යනවට වඩා හොඳයි නොයනක කිය ඇ උදේම මුණ ගහුණ කෙනා අ තරම් හොඳ කෙනෙක් නෙමේ සමහරු ගමන නොයාඉන්නවා සමහරු එලියට බැහැපු නිසා ගමන යනවා තමන්ගේ අකුසලයක් නිසා තමන්ගේ නොලැබීමක් නිසා තමන්ගේ කාරය තමන්ට සමුෘදධ නොවු නහම අපි මගදි මුුණ ගැහුණ කෙනහට තමයි බනින්නේ හවලා මුණ ගැහුණ නිසයි මෙහෙම වනේ තව කෙනෙකුට පරිභව කරනවා තමන් දේශයෙන් පිරෙනවා පිනිතුන නිකංම අවමංගල කරුුණක් ජීවිතයට එකතු කරගන්නවා එකනෙ තමන්ට අකු සලයක් එකතු කරගන්නවා සමහර කෙනෙක් දැක්ක අහම අපි බෝහම සතුටට පත්වෙනවා අදනන් ගමන හරි සාර්ථකයි කියලා පෙරු කළගෙඩියක් අරගත්ත කෙනෙක් දරුවෙක් ලැබෙන්ඩ ඉන්න කෙනෙක් ප්‍රියමනාප මුහුණක් සෙනහවක් තියෙන කෙනෙක් එම දැක්කහම අපි කියනවා අද ගමන හරි වාසනාවන්තයි අදනං කාරණාවහරියට මහරි යයි කියල දෙට්ට මංගලික තමන් දකින්න දේවල්ලුවලින් සුබ අසුභ භවතීරණය කරනවා මු කෙනෙකුට සුභ අසුභ භව යෙදෙන්නේ දකින්න දෙයින් නෙමෙයි තමන් සිද්ධ කරගත්ත කුසලා කුසල ධර්මයන්ට අනුවයි. එළකට සුතමංගලික කියල කියන්නේ අහන දේවල් අනුව කනෙෙන් අහන දට අනුව සු අ සුභ බව මංගල අවමංගල බවතීරණය කරනවා. ආයුබෝ වේවා. වෂනයක් උදේම එහෙනවනං හරි කැමති එමනතන් තූර්යවාදනයක් උදේ ැහෙනවන හරි කැමති මෙ මේවාගේ හඬවල් ප්‍රියමනා පහඬවල් වලට හරි කැමති නිසා ඒ ප්‍රියමනා පහඬක් ඇහෙනවට ඒට හරි කැමති එක මංගල ලක්ෂණය එහෙම කල්පනා කළා ඒම නැතින හනක් කෑගැහත් කොකෙක් වගේ සතෙක් කෑගැහුවොත් කෑරලෙක් හැඩලුවත් හිවලෙක් සුනකෙක් උඩු බිරලුවුත් හ කීවොත් මෙන මේවාගේ හඬවල්ලලට හරි අවාසනාවන්ට හඬවල් කියල කියනවා ගමනක් කියදයන්නකොට හ නැඩුවත් ක් බල යන්ඩවෙ හෝුණන කෑග හුව කියල කියනවා ටිකක් බල අන්ඩ වේ කෑරලෙක් ෑගෙ හුව කියල කියනවා කනකොකා අඩාගෙන ගෙට උඩිංගයා ඒකනං අසුබද ලකුණක් කියල සමහරලාට කියනවා හිවල්ලු හෝ හඬ තියෙනකොට සුනක ඔුඩු බුරල්ලන කොට මරණයක් අතළඟයි වගේ කියල හිතෙනවා ඒ වගේ තමන්ට ඇහුන දේට අනුව මංගල අවමංගල බවතීරණය කරනවා. මුතමංගලික කියල කියන්නේ නහයින් ආග්‍රහණී කරන සුගන්ද දුගන්ද දේවල් වලට අනුව මංගල අවමංගල බෞතීරණය කරනවා. පින්නතුන යහපත වෙනවාද අයහපත වෙනවාද කියන කාරණාව තීරණය කරන්නේ තමන් විසින් සංසාරි කරගත්ත කර්මයන. එතවට අපි මෙන්න මේ ඇහැන් දකින කණෙන් අහන්න නහයිෙන් දැනෙන දේවල් සම්බන්ධයෙන් මංගල අවමංගල බවතීරණය කරන්න ගියොත් ලොතුරා බුදුරජාණන් වහන්සේගේ කර්මය පිළිබඳව දේශනාවට අභියෝගයක් න අපි කරන්න හදන්නේ ප්‍රතිපක්ෂ ප්‍රකාශයක් න අපි කරන්නේ එකන්නේ අපි තිසරන පිරිසිදුවයෙන් නෙමෙයි වෙනවනේ. අන්න නිසා භාගිතුන් වහන්සේ තමයි මේ මත සියල්ල කණ්ඩනය කරමින් දේශනා කළේ මංගල කරුණු කියල කියන්නේෙ ඔය දේකටවත් නෙමෙයි කියලා. ඒ කාරණාව පැහැදිලි කරමින් මංගල සූත්‍ර දේශනාව ආරම්භ කරමින් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පළවෙනිම ගාථරථනය තමයි අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තමං කියන මේ ගාථරථනේ අසේවනාච බාලානං බාලයන් සේවනය කිරීමෙන් වලකින්ඩ පන්්ඩිතානංච සේ නිතර නිතර පිත යන්ම සේවනය කරඩ සත්පුරුෂයන්ම සේවනය කරන්න පූජාච පූජනීයානං පිදිය යුතු උතුමන් හැමදාම පුදන්ඩ. ඒතම් මංගල මුත්තමං ඒ මේ ලෝකයේ උතුම් මංගල්ලයක් කර දේශනා කළා. එතොට මේ ගාථ රත්තනය ඇතුළි විශ්වයේ තියන උතුම්ම කාරණ අතිස්ට කරුණු තුනක් අන්තර්ගතයි බාලයන්ගෙන් ඇත්තෙන් සත්පුරුෂයන්ගේ ඇසුර ලබන්ඩ පිදිය යුත්තන් පුදන්ඩ පිනතන හිතල බලන්ඩු මේ ලෝකෙ තියෙන වටිනාම කාරණ අතිස් අටින් එකක්න බාලා ආශ්‍රයන් විදෙන්න්න කියන එක අපේ බුදුරජාණන් වහසේ කොයි තරන් කරුණු දැක්වවාද බාලයගෙන් ඇත්තඉට කියලා මොකද බාලයක් කොයි තරන් භයානකද බාලයා තමන් ආත්මයට මොන තරම් හතුරුකමක් කරනවද කාටද බාලයා කියන්නේ පස් පව් කරනවනන් දස අකුසලේ යෙදෙනවනන් ඔහු බාලය කියල සඳහන් කළා කෙටියෙන් සඳහන් කළොත් මේ කාරණාව වැරදි දෙයක්ම කයින් කරනවා වැරදි කාරණාවක්ම වරදක් ම වචනයෙන් කරනව කියනවා වැරදි ලෙසම හිතනවා වැරදි සේ ක්‍රියා කරනවා වැරදිසේ කතා කරනවා වැරදිසේ හිතනවා මෙන මේකට කියනවා මේ කරුණෝලින් සමන් විත පුද්ගලයන්ට කියනවා බාලයූ කියලා භාගිතන් වහන්සේ මේ සෝත්‍ර දේශනාව දේශනා කරනකොටත් පණ්ඩිතයන් ඇසරු කර බාලයන්ගෙන් ඇත්ෙන්ට කිය නෙමෙයි පිඩිති මුලින් දේශනා කලත් බාලයන්ගෙන් ඇත්ෙන්ඩ පණඩිතයන් ඇසුරු කරඩ මුලින්ම කියීවේ බාලයන්ගෙන් ඇත්තට කියලා. එතට මංගල කාරණා තිස් අටත් පළවෙනිම කරුණ බාලයන්ගෙන් ඇත් කරන එකළ හිතල බලන්ඩ අපි ජීවත්වෙන සමාජයේ සත්පුරුෂෝ කීදනෙක් හමු වෙයිද කියලා කයින් වැරදි නොකරන්නේ වෙයි වචනයෙන් වැරදි නොකරන්නේ වෙයි හිතිං වැරදි නොකරන්නේ වෙයි ේ සත්පුරු විෂයක්කය කයින් කරන වැරදි ප්‍රාණගාත අදත්තා අදාන කාම මිත්‍යාචාරය වචනයෙන් මුසාවාද පිසුණු වචන පරුස වචන සම්පප්‍රලාප ඒවගේම හිතින් අභිද්‍ය්‍යාපාදමිත්ති අදෘෂ්ටි. මේ අකුස්සලයන්ගේ ඇත්ත එච්ච යම්පුද්ගලයෙක් මේ සමාජයේ සොයාගන්නවා කියන කාරණාව කොයිත රංදුර්ල බවෙන්න ඇත්්ද භාගිතන් වහන්සේ අනුමත කරන්නේ මෙවන් වැරදිවලින් යුක්තා ඇසුරු කරනවා කියනෙක්. එක ප්‍රදහන හේතුව හේතුව තමයි පින්නතුනේ හොඳ කෙනෙක් බාලයකුගේ ඇසුරට වැටුණුත් ක්‍රමාණුකූලුවව ඔහු නරක් වෙනවා මිසක් බාලයා හොඳ වෙනව නමේ බාලයා හොඳ වෙනවන හොඳයි කෙනෙකුට යහපතක්න නවත් මේ ලෝකෙ වැඩි පුරම වෙලා තියෙන්නේ හොඳ කෙනා බාලයාගේ පැත්තට යන එක නිරේට යන එක්කෙනෙක් ඉන්නකොට තව කෙනෙක් නිරේට යන්ඩ ලෑස්ති වෙනවනගේ කපරාදයක් නිරේට යන්ට දෙන්නෙක් ඉන්නවනං එයි එක්කෙනෙක් හරි මුදවගන්න එක තමයි මේලෝගෙක් කළ යුත්ත ක්‍රමාණුකූලුව සත්පුරුෂයා අකුසලෙන් වැලකුණ කෙනා බාලය ගැසුරට ගිය හම එක පාර වෙන වෙනවා නෙමෙයි ි වෙනස්වා කලින්නන් ඔහු ප්‍රාණ ගහත කරනවට හරි අකමැති පහුවෙන්ට පහුවෙන් ේ පිළිබඳව අකමැත්තක්නේ තවටිකක් කල්ල යනකොට ඔහුත් ඒ වැරදි වැඩක් කරන්න පටන්ගන්නවා ඒක මේ ලෝක හරි අපරාධයක් සිල් ඇති ගුණ ඇති සත්පුරුෂෝ නිසා ආරයන් වහන්සේ මේ ලෝකෙ දිහා බල්ල සතුට වෙනවා සක්‍රදේවේදරයන් වහන්සේ මාතලී දිව්‍ය පුතරයායට වරක් ප්‍රකාශ කළී පිනතුනි සඳහන් කරනව සක් දෙවිඳු මනුස්ස ලෝකට වදිනව කියලා එක දවසත් රතාචාරය අහනව ස්වාමීණී පස් පව් කරන දසාකුසලයෙන් යුක්ත නරයන්ට ඇයි වඳින්නේ කියලා සක්‍ර දේවේන්දරයන් වහන්සේ සඳහන් කළා මාතලී එහෙම කියන්න එපා කියලා ඔය මනුස්සලෝක ඉන්න හැමෝම පස් පව්කරණය නෙමෙයි මාතලී පස් පව් කරන මිනිස්සු ජීවත්වෙන මනුස්සලෝකයේ සමහර මිනිස්සු ඉන්නවා ඒ ගහට්ටා පු්ඥකාරා සීලවන්තූ උපාසකෝ දම්මේන දාරං පෝසන්තිී තන් නමස්සාමි මාතලී කියලා ඒගහක්්ටා පං්ඥකාරා යම් කෙනෙක් ඉන්නවා බොහෝම පින් කරනවා. මනුස්ස ලෝකෙ සමහර ගෘහපතියෝ ඉන්නවා බොහෝම පින් කරනවා. සේලවන්තූ උපාසකු හැමදාම පන්සල් රකිනව උපෝසත දවසේ විශේෂ සීලයක් රකිනවා. දම්මේන ධරං පෝසෙන්තී ධාර්මික වවස්තුවකින් තොරව ධාර්මික පිරිසිදුව දාඩිය මුගුරු වගුරෝල හරි හම්බ කරගත්ත යහපත් වස්තුෙන් දරුවන් පෝෂණය කරන දම්මේන ධාරං පෝෂන්තිී ධාර්මිකෝ ලද දෙයින් දරුව පෝෂණය කරනවා. තන් නමස්සාමි මාතලී මාතලී මම වඳන්නේ අංගේ අයට අයි කියලා. එතොට ඔබට තේරෙනවද පින්නතුනී සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වගේ උතුම් ආර්යන් වහන්සේලා පවා මනුස්සලෝක ගරු කරන්නේ කාටද කියලාසිෙල්වත් ගුණවත් යහපත් අයට ධාර්මිකෝ ධනය උපේනයට අඹුදරු ධර්මික ආකාරීෙන් පෝෂණය කරනයට සක්‍ර දේවේන්දරයෑන්ගෙන් පවා බැඳුම් ලැබෙනවා කියන කාරණාවයි මේ සඳහන් කරන්නේ. නමුත් එහෙම නොවන කෙනා මාරපාක්ෂිකයන්ගේ බලපෑමටකට ගහනේ වෙලා තමන්ගි ජීවිතයේ දවසි දසින් දවස අකුසලයෙන්ම පුරුවගෙන අකුසල් කඳුවලින් සමන්විතව යම් දවසක අවාසනාවන්ත විදිහට මෙලවින් සමුගන්වා එවන් පවුකාර පුද්ගලයන් ඇසරට යන්න පා කියලයි බුදුරජාණන් වහන්සේ මේදේශනා කරන්නේඒ අවාසනාවන්ත පුද්ගලයා මවට සලකන්න නැහැ පියාට සලකන්නේ නැහැ සහෝදර සහෝදරියන්ට ඥාතීන්ට සලක්ඩි නෑ හැම පැත්ත අකුසල් කර කර ජීවත්වෙන කෙනෙක් න් අය ඇසුරු කරනකොට මෙ ගුණධර්ම දියුණු කර කර හිටපු අයත්. ඒ ගුණධර්මවලින් පිරිහිලා යුතුකංවලින් පිරිහිලා ශ්‍රද්ධාාවන් පිරිහිලා සතරාපායට දොර ඇරගන්නවා. එහෙම නොවෙන්ඩ බාලයාගේ ඇසුර අත් හරින්න කියල දේශනා කළා. අසේවනාච බාලානං බාලයන් සේවනය කිරීමත් තරින්ඩ. පණ්ඩි තානංච සේවනා, හැම වෙලාම සේවනය කරන්න කීවී ඥානවන්තයක් එක පාණ් ඉිත්තිෙන් යුක්ත කෙනෙක් කෞදම යම් කෙනෙක් කයෙන් වැරදින කරයිද වචනයෙන් වැරදින කරයිද හිටිං වැරදින කරයිද ඔහු සත්පුරුෂයකය ඔහු ධාර්මික පුද්ගලයකය ධර්මය සඳහන් කළ වැරදි නොකරන්නේ ප්‍රාණගාත නොකරයි හොරකං නොකරයි කාම මිත්‍යාචාරය නොයිදී යම් කෙනෙක් මෙන්න මේ වැරදිකාරණ තුනෙන් මිදිලනං ඔහු මේ ලෝකයට මහලුකු වටිනැකමක්. බොරුකීමෙන් වැලකිලානං පරුස වචනයෙන් වැළකිලානං වචනයෙන් සම්ප ප්‍රලාපයෙන් වැරකිලාන එවන්න අය මේලෝක හරි ශ්‍රේෂ්ටයි බැරදිලෙසම හිතන්න නැහැ අනුන්ගේ සම්පත් මාසතු වේවා කියල ප්‍රාර්ථනාවක් නෑ කේන්තිෙක් නෑ මිසදිටු බවක් නෑ අන්නම කෙනෙ. මේ ලෝකෙ හැබැයි සත්පුරුෂයෙක් අන්න එවන් අය ඇසරට ලැබීම සංසාරය අපි ලබන මහ විශාල පු්‍ය භාග්‍යයක් පිනතුනී පණ්ඩිතයන් සේවනය කරන්න කියල කියහම කාටද පණ්ඩිතවු කියන්නේ කියෙන කාරණාවයි අපි මේ කතා කළේ. පාප මිත්‍රයා සේවනය කරපු අජාසත්ත රජ්ජරුවන්ට මොකද වනේ අජාසත්ත රජ්ජිරූ කියල කියන්නේ මේ ජීවිතෙන් මග පල ලබන්ඩ වනත් මහාසී මාන්තික පුුණ්‍ය ශක්තියක් තිබුණ කෙනෙක් සසර පිරූ පාරමිතා ඇති කෙනෙක් මේ තරං සංසාරි පුරාම පින්කරපු මේ මහපුුණ්‍යවන්තයාට ජීවිත පාප මිතයෙක් මන ගැවුණ. ඒ පාප මිත්‍රයාගේ මෙහේ වීම මත බොහෝසේ පව් කළා. මේ පාප මිතරය තමයි යපදිස් දුන්නේ. ඔබ භාගිතන් වහන්සේ විනාස කරල බුද්ධ රාජ්‍ය ගන්ඩ නත ඔබ ඔබ පියාණන් මරණයට පත් කරල ලබ රාජ්‍යගණන්ඩ මට භාගිතුන් වහසේ විනාස කරලා බුද්ධ රාජ්‍ය ලබාගණන්ඩ ඉන් පසුව උදග් කරන්න කියලා දේවදත්තවයන් වහන්සේගේ මෙහය වීම මත මහපින් ඇති අජසත්්‍ය කුමාරයා ඒ කාන්තයෙන් නිර්මිට නියම වෙච්ච ආනන් තරීය නම් වූ මහාපාප කර්මය සිද්ධ කර ගත්තා. එ ආයන් වහන්සේ නමක් වෙච්ච තමන්ගේ තාත්තව ගාතනය කරලා ගාතනය කරන්න කලින් බිම්බිසාර මහරජ්ජිරුවන්ට කොයි තරං වදදුන් අද මේ අජාසත්්‍ය කුමාරය. ධර්මය පැහැදිලි කරන හැටියට මේ ලෝකයේ අම්මක් හතාත්ත කියල කැන විශේෂ දෙපල ුශෂී වූ මෞපියන්ට යම් කෙනෙක් ලඟාවෙනවනං සඳහන් කලේ ගිනි කන්දක් ලඟට ලංවෙනවා වගේ ලංවෙන්ඩ කියලා. සිතින්ද වචනයෙන්ද ක්‍රියාවෙන්ද යම් වරද මවපියන්ට ෙහි සිද වු. වහාම එදාම සමාව ඉල්ල ගණ්ඩ කෙල සඳහන් කළා ඒයින එකං නෙමේ දෙපත්තුල මත නලල තියල සමාව ඉල්ලන්ඩ කලකීව. මව්පියෝ මරණට පත්වෙලානං වලපු තැන දන්නවනං එතෙන්ට හරිගිහිල්ල සමාව ඉල්ලන්ඩ කියල කියනවා. එහෙම තැනක් දන්නෙවත් නැත්තන් තමන් කරන පින මව්පියන්ගේ නමට අනුමෝදන් කරලා සෑමලු බෝමලු ඇමදලා පින්දීලා ඒයට ආශිරු වාද කරන්න කියල කියනවා. මෞපියෝගෙන සඳහන් කරලති නෙහෙම. නවත් මෞ්පියන්ගේ ගුණයෙන් නොදන්නකොට. මව්පියන්ගේ වටිනකම නොදන්නකොට මව්පියන් සමඟ ගැටිල රැස් කරගන්න අකුසල් ප්‍රමාණය කොපම නයිද කියල කියන්ඩ තර කියන්න බැරිතර ඒකයි හැමදාම සමාව ඉල්ලන්න කියලකිීව පින්නතුනී ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ කාරණා පැහැදිලි කරනකොට විශේෂයෙන් දේශනා කොට වදාාරෙනවා සත්පුරුෂයන්ගේ ඇසුර මේ ලෝකයට මහත් වූ සැපයක් සත්පුරුෂයන්ගේ ඇසුර ලෝක සත්වයට නිවන් මග ළඟා කිරීමක් ඒ නිසා ඇසරු කළ යුත්තයම සත්පුරුෂයන්ම පමණයි කියල පින්නතුන බාලයෙන් ඇසරු කරඩ ංචි අවස්ථාවක අවසර යක් තියෙනව ඒ මොකක් සඳහාද අවස්ථාව තියන්නේ. ඔහුට යහපතක් කරලීම සඳහා පමණයි. ඔහු ලව්වා පිංකමක් කරවීම සඳහා පමණයි. ඔහුුව සසරින් මුදවන්ඩ යමක් කරදීම සඳහා පමණයි බාලය ඇසුරු කරන්න අවසර දීන තියන්නේ. අනුකම්පාවව දෙසා ඇසුරු කරණ්ඩ අවසර දුන්න කියන කාරණාවයි අපිකෙන් මතක් කරන්නේ. එෙමනං පාපමිත්‍රයෙක් වෙච්ච දේවදත්තයන් ඇසුරු කරන්න ගෙහිල් අජාසත්්‍ය කුමාරයට සිද්ධ වුණා අවිචියය දොරරින්. පස්සෙ කාලි සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම නිසා මේ ඇරපු අවිචිය දොර ිහිල්ලම වහනවා මිසක් එම නැතුව වහන්න කෙනෙක් නැතත් සත්පුරුෂයන්ගේ ඇසුර නිසා තමන් නිසා විවෘත වන නිරේදොර වහන්ඩ අජාසත්ත රජිරුවන්ට පුළහන් වනා කියන කාරණාව මොන තරං වටින මූලාශ්‍රයක්ද. සැදැහැවත් පින්නතුනී ජාසත්ත මහරජිරුවු තමන්ගේ තාත්තට කොච්චරදුක් දුන්නද. මොනතරන් කරදර කළාද අන්තිමට මරලදානකන් ගිනි අගුර ඩ පවාය විද්දි්වා සාපිපාසිත පීඩිතෙක් බවට පත් කළා කවුරු නිසාද පව්කාරයාගේ ඇසුරු නිසා කරගත්තා කුසල් හරි බලවත් හවුරු නිසාද පෞකාරයෙක් නිසා. අනේ ඒකයි සඳහන් කලී. මේ සසරින් මිදන කෙනෙක් ඉන්නව නං මේ සසරින් මිදන කෙනෙක් පේනව නං ඔහුට උදව් කරඩ වටිනවා. ඔහු සනසවඩ වටිනවා. ඔහු වෙනුවෙන් රෑදවල් කැප කරඩ වටිනවා. එක දවසක් දේවදත්වයන් වහන්සේ අජාසත්ත රජවුණට පසේ අජාසත්ත කුමාරයයාලළඟට ඇවිල්ල කියනවා ඔබේ කාරය හරි වුුණට මගේ කාර්යතාම හරි නෑන කියලා. අජාසත්ව කුමාරය අහනුව ස්වාමීනී මොකදද බොහන්සගේ කාරය. කියනව කුමරුණි තාත්ත මරල රජවෙනව කියන කාරණාව ඔබ විසින් මුදුම්පත් කරගත්තා. එමනං භාගිතුන් වහන්සේ නසල ලෝතුරා බුද්ධ රාජ්‍ය ලබන්ඩ මට තවම බැරි වුණා මට ඒකට උදව් කරන්න කියලකිව අජාසත්ත රජ්ජිරූ සඳහන් කරනව පින්නතන අක්කනවේදී දනුද්දරයෝ පන්සීයක් හැඳවලා ඔවුන්ගේ ශිල්ප පරීක්ෂා කරලා එන් තිස් එක් දෙනෙක් දේවදත්ත හාමුදුරන්ට දෙනවා. අක්කන වේදී කියල කියන්නේ අකුණු එලියෙන් විදින ව කියන එකඒ තරන් දක්ෂයි මෙහේවායු දෙමකක් දේගොල්ලන්ට තියෙන කාරී තිස් එක් දෙනෙක් දීලා තියෙනවා අක්කන වේදීන් ගෙන තෝර ලයින ගත්ති මෙතිස් එක් දෙනාට දේවදත්වයන් වහන්සේ එක එක් කෙනාට අවවාද කරනවාගන්න ගෙන. ගිජ්ජකූට පර්වතයේ භාගිත නොහස සක්මන් කරමින් ඉන්නවා. විසපවාපු හීයක් දුුණ දිය යොදලා උන්වහන්සේ ඒ ඒ තලින් විදලා ඔබ අහවල් පාරිෙන් වනන්තරගත වෙන්ට. පිනතිනේ දේවදත්ත හාමුදුරුවුඒ දනුවායන්ගෙන් තවත් දෙන්නෙකුට උප දෙෙස් දුන්න මෙ මේ පාරෙන් ඔබයන්ඩ ඒ පාරේ හමුුවන පුද්ගලියාව මරලදාන්ඩ එකන අර දුනුවායට කියලා යිතියෙනෙ භාගිතු නොහසේ විදල වෙන පාරකින් එන්න කල යන පාරඉඩිපා එද ඔහුගේ ජීවිතයේ නැති කරඩ තවත් දුණුහාය දෙන්නෙක් මගතියල ඉන්නවා එදන්නට කියනවාන පුරුෂයාව මරලදාලා ගිය පාරිෙන් එඩිපා මෙන්න මේ අහවල් පාරෙන් ඔබේන්ඩ කියලා තව හතරදිනෙක් යොමු කරලා තියෙනවා ඒ දෙන්න ගහතනය කරන්ට ඒ හතර දෙනාට කියනවා ඒ පාරි එන්්ඩිපා අනහවල් පාරෙන්ෙන්ඩ ඒ හතර දෙනා ගහතනය කරන්ඩ අටදනෙකුගෙන් යුක්ත කණඩායමක් යොදල ඉන්නවා අන්තිමටඒ අටදිනා ගහතනය කරන්ඩ දසේ දෙනෙකුේ කණ්ඩායමක් යොදල ඉන්නවා. එහෙම අවවා දනුශාසනා කරලා පලවෙනි දනුදරය යව් අගිජ්්‍යකූටිට. භාගිතුන් වහස විවේකිව වැඩඉන්නව විසපවාපයියක් අතට අරගෙන දුනුදිය යොදලා භාගිතුන් වහසට එල්ල කරලා දුන්න ඇදලා මුදාහරරිින්ට සූදානං වුණ. තලයෙන් අත මි දෙන්නේ නෑ එයින්ද ඊතලයේ ගමන් කෙරෙන්න්නේ නෑ මේ දුන්න ඇදගෙනන් ලොකු වීරයක් තිෙන්ට ඕනෑ ඇදලා අතහරිනා වගේ මේ ඇදගෙන ඉන්නකොට මේ පුද්ගලය ඇඟ පුරාම දාඩිය වැක් කෙරෙනවා කටින් කල වැක් කෙරෙනවා ලාන්ත වනා වගේ තාවත් මේ දුන්න ඇදගෙනමයි ඔහුගේ වෙහෙස දැකල ඔගේ මහන්සේ දැක අපේ බුදුරජාණන් වහන්සේ ඔවුට කතා කළා කරුණාව පිරිච්ච මෛත්‍රය උතුරණ එතා මෙිහෙරි ඒ වචන වලින් මෙදනුවා ආමන්ත්‍රණය කරනකොට ඔවුටදැනුන පුද්දුම සහනයක් පුදුමාකාර සහනයක් භාගිතුන් වහසේ හුල්ලඟට ගෙන්න්න ගත්ත ඔවුට ධර්ම දේශනා කළ අවවාධනු ශාසනා කළ නොදැන කරන්නගේ වරදට සමාාවෙන්ඩි කියලලා භාගිතුන් වහසේගෙන් කීපු අර සමාව ඉල්ලවා ාගතුන් වහසේ ඔහුට සිලුත්්දීල කියනවා දේවදත්වයන් වහන්සේ ඔබට එඩ කියීවලන් යම් පාරක් ඒ පාරෙන් දැන් යන් නිපා කියලා තැන් වෙනම පාරක ඇන්ට බුදුරජාණන් වහසේ පාරපන්නවා ඔහුගේ වෙන පාරක දනුවායු දෙන්නට ඔහු දැහැගැන්ඩ බැරුවගිය ක්‍රමාණුකලව වුණගේ භාගිතුන් වහස වැඩඉන්න තැනට මයි පෙර පරිදිමයි ඒයි කල්පනා කළා ලොතුරා භාගිතුන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා. අසත් පුරුෂයන්ගේ ඇසුරින් ඔවුන් භාගිතුන් වහසට කරදර කරන්න පෙළමුණ නමුත් ොෝතුරා බුදුරජාණන් වහන්සේ මේ දනුවායු දෙන්නටම කතා කරලා තොරතුරු අහල අවවාද කරලා ඒ දෙන්නත් භාගිත වහසේ වෙනත් මාර්ගයකින් පිටත් කළ. අනික් හතර දෙ දාසේ දෙනාමත් ඒ ඇත් භාගිත වහස ළඟට එනකොට සියලු දෙනාට මවවාද කර අනුශාසනා කරලා ඔවුන්ට එන්ඩකිපු මාවතය නොයවා වෙනස් වෙනස් මාවතුවල බවා තු තමන් වහන්සේගේ ජීවිතයේ විනාස කරඩ ආපු මෙ අති දක්ෂ යුදසෙවලු මේ අයට ලොවතුරා බුදුරජාණන් වහන්සේ මොන තරන් අනුකම්පා කළාද ඔවුන් සියලු දෙනම සෝවාන් ආර්යන් වහන්සේල බවට පත් කරලයි භාගිත වහස ලඟින් පිටත් කළි. සත්පුරුෂයකුගේ සත්පුරුෂ බව කොයි තරං ලෝකයට ආදර්ශයක්ද කොයි තරං ලෝකයට ආශිරවාදයක්ද අනවරාග්‍ර සංසාරයේ මේ තරං දුර ඔබ මව සැරිසරල ආවේ මොකක් නිසාද පිනතන සත්පුරුෂයන්ගේ හිගේ නිසානි. ඒ තරං සංසාර කාන්තාරයක සත්පුරුෂයන්ගේ ඌනතාවේ නිසා අපි අසරන වඋනානං අද වෙනකම්ම. බහවහා සත්පුරුෂයන් සොයා සොයාගොස් ඇසුරු කළ යුතුයි. සත්පුරුෂයන්ගේ අවවාද අනුශාසනා ලැබිය යුතුයි. සත්පුරුෂයන්ගේ මඟ පෙන්වීම මේ ජීවිතය ගොඩ නගා ගණ්ඩ අවශ්‍යයි. අන්න ඒක නිසාදේශනා කළා සත්පුරුෂයන් ඇසරු කරන්ට. මව්පියන්ට දරුවන් වෙනුවෙන් යුතුකම් කරනකොට කළ ුතු පලවෙනි යුතුක ම හැටියද දේශනා කළා පාපා නිවාරෙන්ති පවිෙන් වලක්ක ගැන්ඩ කල්්‍යානයේ නිවේශෙන්ති කල්්‍යාන මිත්තරන්ගේ ඇසුරට භාජනය කරන්න කියලා. නමුත් මේ කාරණාවටත් අද මිනිස්සු යෙදෙනවා හුඟක් අඩුයින ාගිතු හස දේශනා කළේ පවෙන් වලක්වන්න සත්පුරුෂු ඇසුරු කරවන්න කියලා නමුත් අද තමන්ගේ දවාදරූ පවන් වලක්වනාය හරි අඩුයි සත්පුරුෂයන්ගේ ඇසුර නැතිනිසා මැරිල නිරේට යන්නතිෙන් අවකාශ බොහොම වැඩී පවෙන් වලක්වලා නැති නිසා හොරකං කරලා මංකොල්ල කෑම් ආදිය කරලා මේ ආදේ නොයෙක් අකුසල් කරගෙන ඔවුන් අකුසලේ පැත්තෙනුත් බලවත් යුතුකම් නෑ කියන කාරණාවෙන් අසරණයි මේ සංසාරයේ අපි මේ තරන් දුරාවි මේ තරන් අසරන වුණේ සත් පුරුෂයෝමුණ නොගැහුණ නිසාමයි සත්පුරුෂෝ හැබෑවටම මුණ ගැහුණ නම් මෙල් හටත් මේ සංසාරය නිමා කරලා වඩ තිබුණ නමුත් ආර්යන්ට අකීකරී ආරයන්ට කීකරවී මේ ප්‍රතිඵලයක් හැටියට තවමත් මේ සංසාරය විදිනම අපි දැන්වත් ඒ මහසත් පුරුෂයන් වහන්සෙලගෙන් අවවාදනු ශාසන ලබන්ට දැන්වත් ඒ මහා සත්පුරුෂයන් වහන්සේලගෙන් ජීවිතයට ආලෝකයක් දල්වගන්ට. පාපමිත රෑසරීෙන් මිදිල කල්‍යයාරමිත්‍රාශ්‍රයෙන් සසර කෙරවල කරන්න වීරි වඩැන්. සැදහැවතුනී සත්පුරුෂයගේ ආගමනයේ අපි ජීවිතය වෙනස් කරනවා. සත්පුරුෂයාගේ මඟ පෙන්වීම කෙකුට නිවන්දරාරනවා අ නිසාම භාගිතන් වහන්සේ අසේවනාච බාලානං බාලයන්ගේ ඇසුරෙන් අයින්වෙන්ඩ පණ්ඩිතානංච සේවනා පණ්ඩිතයන් මැසුරු කරට කොයි තරං අපූරුවට ලොතුරා බුදුරජාණන් වහන්සේ මේ කාරණනා ඔබට මට කියල දීලද නමුත් භාගිතුන් වහන්සේට කීකරු නැති ශ්‍රාවක පිරිසක් වැඩිපුර ඉන්න නිසා සතරාපායට යන පිරිසත් වැඩිවෙමින් තමයිඉන්නේ මේ ගාථරථන තුන්වෙනි මංගල කාරණාවකුත් තියෙනවා ඒ තමයි පිනතින පිදිය යුත්තන් පිදීම මේ ලෝක කාවද පිදිය යුත්තන් හැටියට දකින්නේ පිදිය යුත්තන් කියල කියන්නේ කළගුණ දන්න කළගුණ සලකනයි. තුනරුවන්ට කීකරුවය. තිසරණයහි පිහිටලා භාගිතු නොහසි දේශනා කරපු මගින් ගමන් කරනයි. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. කල්්‍යයාන ප්‍රතජ්්‍යාණයන් වහන්සේලා මෙ හැමෝම අයිති වෙන්නේ. පතු උතුමන්ගේ ගනට ඒ ඒ අය ඒ අය වෙනුවෙන් කරන පූජාවක් පින්කමක් කොයි තර මහත් පලද සඳහන් කරනවා අ භාගිතුන් වහස වෙනුවෙන් කරනවන කොයි තර මහත්ඵල මහානිසංසදායක කුසල් ලැබෙනවදේ පූජාවෙන්. කරුණු කොච්චර පෙන් හැකිද ආය ශ්‍රාවකයන් වහන්සේට කරන පූජාව කොයිතරංගු සස්ද. නමුත් කල් යාන ප්‍රතජ්ජන පුද්ගලයට කරන පූජාවත් කොයිතරං වටිනවද. මේවට මූලාශ්‍ර උදාහරණ රාශියක් මේ දහම සුල පෙන්න ල තියෙනවා. ඒ න්න පින්නතුනී විිශේෂයෙන් සඳහන් කලා භාගිතුන් වහන්සේට පූජාපවත්වන කෙනා. උපහාර පූජා පවත්වන කෙනා. ඇ අපි කියන්නේ මෙ අරහන් ගුණේ දක්කිනේය ගුණේ පිළිවිමු කරන එක තැනක්. අපි අරහන් ගුණේ ද සඳහන් කරනවා ස්වාමීනි භාගිතුන් වහන්සේ දෑත දෝත නගාගෙන ඉතාම ශ්‍රද්ධාවෙන් යම් කෙනෙක්. ගුම්මහා සම්බුදුරජාණන් වහන්සේළඟ වැඳ වැටෙනවද. ඒෝ නෑම පුද්ගලයකුට දිව්‍ය මානුසික සැපසම්පත් උදාකරලන්නට තරන් භාගිතුන් වහන්සේ සතුසීල සමාධයාදී මහාගුණයන්ට හැකියාවක් ඇති නිසා භාගිතුන් වහන්සේට අරහං කියල කියනවා. එතොට ඒ අරහන් නම් වූ මහාගුණයෙන් පොහොසත් වෙච්ච සම්මා සම්බුදුරජාණන් වහන්සේ, ලෝක සත්වයාට අවවා දනු ශාසනා කළා කැමති කැමසිතේ රෙසිරිසියාකාරයෙන් සත්පුරුෂයන් ඇසුරේ පින් අංකරන්න කියලා. ඒ සත්පුරු ශාශ්‍රය එලව මෙලව දෙකම සුවපත් කරනවා. ආගක නිසා සත්පුරුෂයන්ගේ ඇසුරත් එහෙමයි පිදිය යුත්තන් පිදීමත් එහෙම. භාගිතුන් වහන්සේ පූජා පවත්වල ලබනානිසන්සේ න අසී මාන්තිකයි මේ ශාසනය ශ්‍රාවක සංඝය උදෙසා පූජා කරල මොන තරන් පල ලැබුවද අන්න භාර කියන මහදුගිය මේ සංසාරයේ තර උස්ථනකට ආවද සත්පුරුෂ ඇසුර නිසා මෙන්න මේ අන්න භාරම තමයි අපේ බුද්ධ ශාසනයේ අවුරුදු එකසිය පණහක් ආයු වලඳලා පිරිනුවම් පා වදාලා අනුරුද්ධ මාරහතන් වහන්සේ කල්්‍ය යානමිත්‍රයෙක් නිසා සසරට කොච්චර පින්කරගත්තද ගම පුරා දන්දන දානදායකයෙක් නිසා පෙරැත්ත කරකර දුන්න දානය කොහොම හරි දෙනවා කියල තීරණය කරහම සක් දෙවිඳුගෙන් පවවඋ දව් ලබුණ මේ අහිංසක පුද්ගලයට. ඔහු බොහොම ප්‍රනීත ආහාරවේලක් පිළියල කළා අංඒ තමන් සකස් කරගත්ත. ආහාරවේල. ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසාම පූජ කලා කරන පංකමට අනුග්‍රහදක් වන සක් දෙවිඳුම තමයි ප්‍රනීත දන්වේ ලාහ දන්නේ. අංක නිසා උතුමන් පිදීම කොච්චර වටිනවද. සාරිපුත්තයන් වහන්සේට දන්දීපු කුල කීයක් එදාම සුව පත්වනාද අසු මහාශ්‍රාවකයන් වහන්සේලටම දන්දීල ඒලා බේ ලබන්ඩ පුළුහන් පින්නතන උතුන් පෙදීම කොච්චර ශ්‍රේෂ්ටද පේත විමාන වස්තුූ අපිට ඒ සඳහා කරුණ ඕන තරන් කියන සූත්‍රදේශනාවක් භාගිතුන් වොහස පෙරේවන් පාල නමුත් සෑයවන්දනා කරමින් ලබනානි සංසේ එවගේම පින්නතනී ලොතුරා බුදුරජාණන් වහන්සේ පිරෙනව පැෑවට පස්සෙත් සරවගඥධාතන් වහන්සේ වෙනුවෙන් කරන පූජාවක මහත්ඵල මහානිසංස බව මනාව බුද්ධහමි කරුණු දේශනා කරලා පැහැදිලි කළා ආං එවන් උත්තම රථනයන් උදෙසා එදා වගේම අදත් කරන පූජාව අසීීමමාන්තික ආනිසංස ජීවිතයට එකතු කරන පූජාවක් එමනම් බාලයන්ගෙන් වෙන්වීම සතරාපායෙන්මි දෙන්න හොඳම මගයි පණ්ඩිතයන්ගේ ආශ්‍රයේ නිර්වාණය දක්වා ගමන් කරනකංම සැපයි බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා උදෙසා යම් දෙයක් ශ්‍රද්ධාවෙන් පූජ කරනවද එ පූජාවේ ආනිසන්සය මහාකල්ප ගනන් සසර මඟ ස්ුවපත් කරයි එව උදාර කුසල් රැස්කරගන්න මේ අවස්ථාව ලැබිල තියෙනකොට තාමත් ඒ අවස්ථාව මගාරීන වනං යම් කෙනෙක් බාලයන්ගේ ඇසුරත් හරිින් අපහසුනං ඔහු තාමත් දෙපැත්තක ඉන්න කෙනෙක් ලොතුරා බුදුරජාණන් වහන්සේ බෝධි සත්ව කාලී අකීර්ති තාපස හැටියට ඉපදිලා ඉල්ලගත්ත වර අතර තිබුණා අසත් පුරුෂයන් දකින්න නොලැබේවා අසත් පුරුෂයන් ඉන්න ප්‍රදේශයක වසන්න්න නොලැබේවා අසත් පුරුෂයා සමඟ කතා කරන්න නොවේවා අසත් පුරුෂාශ්‍රයෙන් සදහටම මිදේවා කියලා. එන ගසත් පුරුෂයයා එදාට මෙදාට කොයි තරන් අන්නතුර දාායිකද නමුත් වර්තමානත් අසත් පුරෂයෝ නිසා තරුණ පරපුර රටේ ජීවනාලිය මන තරං වෙනසමින් පවතිනවද. අංක නිසා තමයි මුලින්ම දේශනා කළේ දරුවන්ට සත්පුරුෂයන්ග ඇසුර දෙන්න කියලා. ඒමනං පින්නතුන ඒ කාරණාව ක්‍රියාත්මක නොකරන නිසා අපට දැනටත්තුඟ කරදිලා. කෙසේවෙත් සත් පුරෂයෙන් ඇසුරට පෙළබෙන්්. තුනරුවන් ජයනන්ත තාශිරුවාදයෙන් ඔබ සියලු දෙනාටම ඒ ඇසුර එලොව මෙලොව දෙකම සුවපත් කරන මහත් කල්්‍යානුවී ත්‍රාශ්්‍රයක් බෞද් පත්වේ වී.